අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නව දහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ඉදිරි වසර පහ තුල ශීඝ්‍ර සංවර්ධනය ආහාර ප්‍රචාරණයේ කැන නියාමනය ලබන මාසයේ වෙන විට පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ගුවන් තොටෙන් මතු වූ දුම් පෙටි තොගය එකිනෙකාට බැනවදෙමින් දේශපාලනය කිරීමෙන් පළක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියාවේ හයිරෙක් සොයිල් සමාගම අතර හවුල්කාරීත්වෙන් ආරම්භ කරන ලද ලිහිසි තෙල් සම්මිශ්‍රණ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ පොතුරාජ වෙල ප්‍රදේශයේදී ගොඩනැගීමේ සහ මෙහෙවීමේ කිවිසුමක් යටතේ රුපියල් කෝටි 500ක ආයෝජනයක් ලෙස කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා. වසර 20ක කාලයකට පසුව කර්මාන්ත ශාලාවේ සම්පූර්ණ අයිතිය රජයට හිමිවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ සහයෝගීතාව සහ හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමේ ගිවිසුමකටද දෙපාර්ශ්වයේ මිහිදී එළඹුණා. අමාත්‍ය කබීර් හෂිම් මහතා ඇතුළු මැතිමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ුණා. අද හයිරෙක් ඉසිතෙල්ස් කර්මාන්ත ශාලාව ලංකාවට පැමිණීම අපිට වැදගත් දිනයක්. අපේ කර්මාන්තකරණේ නවීන කර්මාන්තකරණේ කොටස. අපි ඉදිරියට යනවා නම් විශේෂයෙන්ම මේවැ ආයෝජනෙන් දේශීය පමණක් නෙමෙයි විදේශ ආයෝජනෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ගිය මාස දෙකේදී අපිට ඩොලර් මිලියන 2000ක් වමනා වුණා. අදේ ඩොලර් මිලියන 2000 ලන්ඩන් නිව්යෝක් වලින් ඉල්ලනවා. සමහරු කිව්වා එහාට යන්න එපා පාස්කු බෝම්බෙන් පස්සේ සල්ලි හම්බෙන්නේ නැහැ කියලා. තාම ඒ වැඩ කටයුත්ත අවසන් වෙලා නැහැ. ඇමරිකාවේ වෙළඳ පොළවල් වහලා නැහැ. ඒත් එන ආරංචි අනුව හෙට උදේ පුදුම වෙනවා. කී දෙනෙක් ලංකාව කෙරෙහි විශ්වාසය තිබ්බද කියලා මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ. මම ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එහෙනම් අපිට ඊළඟ මාස කීපයට ඉදිරියට ගෙනියන්න ඕන ණය මුදල් හැදලා තියෙන්නේ අමාරුවෙන් හරි බැනුම් අහලා හරි ආර්ථිකය හැදුවේ නිසා. ඒක දාලා පැනලා යන්න අපි කාටවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි දැන් ලෑස්ති වෙන අවුරුදු 5ක් සීග්‍රයෙන් යන්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කරා වාගේ මෙතෙන්ට ඇක්සලරේටර් එක පාගල යන්න ඉදිරියට යන්න අපිට පුළුවන් ලෝකේ අල්ල ගන්න අපිට පුළුවන් මේ වෙළඳපොළ අල්ල ගන්න මට ඒ විශ්වාසය තියෙනවා ඒකෙන් තමයි හොඳ ආදායම් ලබලා දෙන්න පුළුවන් හොඳ ආදායම් දෙන්නේ නැත්නම් තියෙන්නේ නැත්නම් වෙන එකක්වත් දීලා වැඩක් අපේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙනවා අපි ඒක දෙන්න ඕනේ නිකන් දේශපාලනේ කතා කරලා එක එක්කෙනාට බැනලා ඔය වැඩේ කරන්න බැහැ නම් දේශපාලනේ ඉඳලා වැඩක් නැහැ බැනුම් අහන එක කමන්නේ හරි දේ කරනකොට ඒත් හරියට වැඩේ කරන්න ඕනේ අන්න ඒකයි මේ ආණ්ඩුව මේ අමාරු කාලෙදි මේ ප්‍රතිඵල අරගෙන ඊළඟට මෙහෙම ශීඝ්‍ර සංවර්ධනයක් ගෙන්න අපි බලාපොරොත්තුෙන් ක්‍රියා කරන්න අපේ රටෙන් මුළු ලෝකයටම මේ හරහා අද හොඳ පණිවිඩයක් යනවා අද ලංකාව අපේ ආසියානු කලාපය තුළ ආයෝජනය කිරීමේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් කර ගැනීමට මේක හොඳ පණිවිඩයක් ඉතින් මේක අපට ලොකු හයියක් මේ BOT ක්‍රමය විශේෂයෙන්ම වැදගත් මේ නිෂ්පාදනය යන්නේ අපේ නමෙන් සිපෙට්කෝ එක පළවෙනි තැනට යන්න අපි වැඩ කරන්න ඕනේ ඒක තමයි අපේ ඉලක්කය මෙම මාස 26 වනදාට යෙදෙන මද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහණයට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමා කර ගනිමින් ඊයේ සිට මද්‍රව්‍ය නිවාරණ සතියක් ක්‍රියාත්මක වනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම සතියේ අද දිනය වෙන් කර තිබුණේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ අද දිනය තුළ පාසල්වල මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාවට නැඟුණා. ඒ අනුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මූලිකත්වයෙන් දුම්වැටි මද්‍යසාර හා අනිකුත් මද්‍යසාර මර්ධනය හා නිවාරණය පිළිබඳ ප්‍රධාන පාසල් උත්සවය කොළොන්නාව ටෙරන්ස් ඉන් ද සිල්වා විද්‍යාලයේදී පැවැත්වුණා. එහිදී දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්ින්ම ඔවුන් දැනුවත් කිරීමේ දේශනද සිදු කෙරුණා. අද කෘතිම මද්‍රව්‍ය නිසාවෙන් වෙන විපත්‍ය
ඒ වගේම සෙසු මත්ද්‍රව්‍ය වලින් වෙන විපත්ති බොහෝ දුර දකින කෙනෙක් මම ලංකාවේ පෞද්ගලික මත්ද්‍රව්‍යසහන 30ක් තියෙනවා ඒ 30මයි යටතේ ඒ වගේම බන්දනාගාර 10ක් තියෙනවා 10මයි යටතේ මේ තැන්වල 10000ක් විතර තරුණයෝ වයස 16ට වැඩි දරුණයෝ ඉන්නවා 90%ක්ම මේ කොළඹ පොලිස් බල ප්‍රදේශ වල දරුවෝ अत्र मे जाति वेडपील ताम अत्यावश्य दयाक हेतु अपे तरुण परंपरा अपे अनागत परंपरा बीरगणन मे वगे धनवत्म अत्यावश्यवेन मितन मुलु समस्त पासल मट्टवीम इटुवीम अत्यावश्य कारण अक्विन මෙම වැඩසටහන සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ නිලධාරීන් දෙක්ව සිටියා. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලද මතින් තොරවන පවට ප්‍රතිඥාවක් ලබා දී මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති හා නීති සම්පාදනය ක්‍රියාත්මක කිරීම හා වැටලීම ප්‍රතිකාර හා පුනරුත්ථාපනය නිවාරණය යන ප්‍රධාන ක්‍රමවේදයන් ඔස්සේ දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ වැඩසටහන ක්‍රියාත්මකයි. හිට දිනේ ප්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂ වැඩසටහන් දිවින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන උත්සවය ජූලි මාස පළමු වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද උපදෙස් ලබා දුන්නා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිබඳ මෙලෙස අපරාධ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසයි උපදෙස් ලබා දුන්නේ. ජනාධිපතිතුමා පත්කල විශේෂ මණ්ඩල විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ සලකා බැලීමෙන් පසුව මෙම උපදෙස් ලබා දෙන බව ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් කිරීමට සූදානම් වූ පෙත්සමට ජනතා විරෝධය එල්ල වුණා. මේ හේතුවෙන් කළුතර මහරෝහල තුල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. කලුතර මහරෝහල් පරිශ්‍රයේදී ඇති වූ ගැටුම පොලිසිය මැදිහත් වී සමතේකට පත් කළා. රෝහල් අධ්‍යක්ෂවරියට පූර්ව දැනුම් දීමකින් තොරව මෙම පෙත්සම අත්සන් කිරීම සඳහා රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ බවයි වාර්තා වන්නේ. අටෙන් පස්සේ අපිට හම්බෙච්ච හොඳම සෞඛ්‍ය ඇමතිතුමා. එතුමා කරපු සේවාව කිසිම කෙනෙක් කළා නැහැ. රෝහල් විවිධ ආකාරයෙන් සංවර්ධනය කරන්නේ. නවීකරණය කරා. සංගම් තමයි අපිව විනාශ කරන්නේ. සංගම්. වෛද්‍ය සංගම්, රෝහල් සංගම්, කුම්රිය සංගම්, මේ වගේ සංගම් අයින් කරන්න ඕන. දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරු මනුසත්යෙන් කරුණාවෙන් කටයුතු කරනවා. අපේ වෛද්‍යවරුන්ට හදවතින් ආදරේ. හැබැයි වෛද්‍ය සංගමේ ඉන්න වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා උපමාස කරනවා මේ ඔක්කොම මුදලට යාර පොඩි රෝහල අපි රෝහල ආගෙද මේ බල වේගේ පොඩි මිනිහගේ බල වේගේ රාම උද්ඝෝෂණ හැම රාම උද්ඝෝෂණ කරන්නේ අපි දන්නවා හාමුදුරු අරගෙන ඉන්නවා ඒ හාමුදුරු වසකට දන්නවා ඔන්නෝ එක එක හාමුදුරු ගැන අපි විස්තර වෙනම කියන්නේ ડોක්ටර් මේ මේ වගේ පෙත්සමක් මේ සාමාන්‍ය මේ රජ්‍ය ආයතනය තුල අත්සන් කරන්න පුළුවන්ද रोगी सत्कार අපි අපේ වැඩේ කරන පුළුවන් නම් එයාට නවත්තන්න කියන්නේ ඒ නවතින්නේ රෝගීන්ගේ සෞඛ්‍ය සේවාව අඩපණ වීම මිස වෛද්‍යවරුන්ට නෙමෙයි. කෙසේ වෙතත් අත්සන් කිරීමට රැගෙන අපෙත්සම ගිනි තබා විනාශ කිරීමට ජනතාව කටයුතු කළ බවයි අපවාර්තාකරුවන් පවසන්නේ. සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන් අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් වෙල්ලන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. රෝගියෙක් එන්නේ තමන්ගේ ලෙඩේ කතා කරන්න. ඒ නේ කියන්නේ මේක අත්සන් කරන්න කියන එක තනිකර සදාචාර විරෝධී වෛද්‍ය ආඥා පනත් වලට පටහැනි. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලා සිටිනවා ඔන්න ඉන්නවා කට්ටිය. එයාගේ පින්තූර ටික තියෙනවා. වහම විනය ක්‍රියාමාර්ග ගන්න. වෙනත් අමාත්‍යංශවල කටයුතු කරාම අහුවෙන්දම රස්සාවෙන් දොට්ට දාන. ඒක කරන්න මේ රටේ නීතියයි අවශ්‍ය. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මෙවැනි ආකාරයෙන් හැසිරෙන්න බෑ.
කම්කරුවන්ට පුළුවන් ජනතාව අතේ බලය තියෙන ජනතාව යම් කිසි දෙයක් ප්‍රියවරක් ගත්තොත් එතනදී නීතියක් කියලා දෙයක් නැති වෙනවා ජනතාව නීතිය අතර ගන්න කලින් වහම රජයේ නීතිය ක්‍රියාත්මක කරන අධ්‍යක්ෂකට දැනුම් දීමකින් තොරව මෙවැනි ක්‍රියාමාර්ග ගන්න බෑ මේ මේ රෝහලේ වෛද්‍යවරු 250ක් ඉන්නවලු මෙතන ඉන්නේ 15යි 15න් 7 දෙනෙක් පිටින් 5-6 දෙනෙක් එකතු කරගෙන මේ නාඩගම නටන එක ඒගොල්ලන්ට ගිහිල්ලා දේශපාලඥයන්ට පෙන්වන්න පුළුවන් ඇති අපි කරා කියලා දින 365 පුරාම කිසිදු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ සේවය සපයන 19.90 සුවසැරිය ගිලනත සේවාව දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දහනවයයි අනුව සුවසැරිය ගිලන් රථ සේවාව ඇමරිකා ඩොලර් මිලියන 7.5ක ඉන්දියා ප්‍රදානයක් යටතේ 2016 ජූලි මාසයේදී ආරම්භ වුණා. ඒ දකුණු සහ බස්නාහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මෙවන විට සුවසැරිය ගිලන් රථ 297ක් දෙවෙන පුරා ක්‍රියාත්මක වෙනවා. දුරකථන ඇමතුම් 11,33,344කට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා සහන සැලසීමට මේ ඔස්සේ කටයුතු කර තිබෙනවා. මිනිත්තු 12කට ආසන්න කාලයක් තුලදී රෝගියා වෙත ලගා වී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198223 දෙනෙකු රෝහල්ගත කිරීමට සුවසැරිය සේවාවට හැකි වුණා. මීට අමතරව දරුවපත් 89ක් මෙම ගිලන් රථ තුලදී සාර්ථකව සිදුව තිබෙනවා. විනාඩි 20කින් වගේ මෙතනට ආවා. ඊට පස්සේ එකකින් යනකොට තමයි මගදී බබා එක්කෙනෙක් අම්බ වුණා. ඊට පස්සේ අනිත් එකන සිතාලේ අම්බ වුණේ. කතා කරන්න පුළුවන් යම්නිස කතා කරපුවම එනෝ ගෙදර ගාවටම ඒක තියෙන නිසා තියෙන එක ලොකු උදව්වක් කියලා අපි කිව්වා. සෝසරිය ගිලන් රථ සේවාව දෙවෙන පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ජූලි මාසයේදී යාපනයේ දිස්ත්‍රික්කයෙන්. එම අවස්ථාවේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග නවදිල්ලියේ සිට සජීව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා. අනතුරුව ඌව උතුරු මැද වයඹ මධ්‍යම සහ සබරගමුව පළාත් ආවරණය වන ලෙස සෝසරිය ගිලන් රථ සේවාව ආරම්භ වුණා. නැගෙනහිර පළාතේ සෝසරිය ගිලන් රථ සේවාව ආරම්භ වුණා. ඉස්සරණන් අපේ සේවාව ගැන ජනතාව ගොඩක් පැහැදීමක් තිබුණ නැහැ. සමහර සිද්ධීන් තිබුණා ජනතාව අපි ගැන දැනුවත් වෙන්න. ඒ සිද්ධීන් එක්ක ගොඩක්ම අපි ගැන ජනතාව ලොකු පැහැදීමක් තියෙනවා. අපිත් මේ සේවාව ගැන ගොඩක්ම තෘප්තිමත් වෙනවා. මේ රජයෙන් තව ඇම්බියුලන්ස් සර්විස් එකක් පටන් ගත්තා. දැන් බලන්න හුඟක් අය ගැන හොඳ කියනවා. මොකද ලෙඩ හදිසියක් වුණාට පස්සේ ඇම්බියුලන්ස් එක ගිහලා ටක් ගාලා ඉක්මනින්ම ලෙඩ අරන් එනවා. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලිය මඩකලපුව සහ අම්පාරණ දිස්ත්‍රික් වල ගිලන් රථ 27ක් ඊයේ දිනේදී මෙම සේවාවට එක් වුණා. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකුම සාරිස් තරංජිත් සෙන් සඳු මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. අමාත්‍ය දයාගමගේ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේකේ වැඩ කරන්නේ 100%ක් ශ්‍රී ලාංකික දූදරු මුස්ලිම් දෙමළ සිංහල සියලුම ජන කොටස් මේකේ වැඩ කරනවා. අද වෙනකොට අපේ කෝල් සෙන්ටර් එකට ටෙලිෆෝන් කෝල් 11,41,006ක් ලැබිලා තියෙනවා ඊයේ රෑ වෙනකොට. ඒ කෝල් වලින් අපි ඇම්බියුලන්ස් 22,662ක් පිටත් කරලා ඇරලා තියෙනවා. ඒ වයින් 2,284 වාරයක් ස්වාමීන් වහන්සේ අපිට එක්ක පපු යමාරුවක් හැදිලා, එක්ක ගහකින් වැටිලා, එක්ක ත්‍රී වීලරක පෙරලිලා, එහෙම නැත්නම් බස් එකකින් වැටිලා අපේ මිනිස්සුන්ව අපි ඉස්පිරිතාල වලට ගෙනහිල්ලා තියෙනවා. ලක්ෂ දෙකකින් 10%ගේ ජීවිත බේරගත්තා නම් මිනිස්සුන්ගේ ජීවිත 20,000ක් අපි මේ වෙනකොට බේරගෙන තියෙනවා කියලා ඉතාමත්ම සන්තෝෂෙන් මම කියන්න කැමතියි. හිටපු ජනාධිපති ඩී.පී. විජේතුංග මහතාගෙන් පසු මහනුවරට සහ බෞද්ධ වෙහෙර විහාරවලට දැනෙන සංවර්ධනයක් කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා බව අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ පවසනවා. අමාත්‍යවරයා මහානායක හිමියන් අද බැහැදුටු අවස්ථාවේදී මහානා හිමියන් මේ බව සඳහන් කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ නායකත්වය යටතේ උඩරට උදාන ව්‍යාපෘති යටතේ කන්ද උඩරට උරුමේ අමාත්‍යංශය මගින් වෙහෙර විහාරස්ථානවල වැඩි දියුණුව සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍යංශයට වෙන් කර ඇති රුපියල් මිලියන 950ක මුදලින් වැඩි ප්‍රතිශතයක් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා වැය කරන බව අමාත්‍යවරයා කියා සිටියා. පසුගිය කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 280ක පමණ ප්‍රවේශ මාර්ග සංවර්ධනය කර තිබෙනවා. මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ
සමෘද්ධි හිමිකම ලබා දිය යුතු සියලු දෙනාට ලබන මාසය වන විට එය ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. එම වැඩපිළිවෙල මේ වන විටත් අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන 50 දෙනෙකු වෙත රුපියල් 10000ක් වටිනා වියලි ද්‍රව්‍ය පාර්සලයක් ලබා දීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයයි මෙම කටයුතු සංවිධානය කළේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවුරුදු 21ක් තිස්සේ විපක්ෂයට සමුද්‍රිය දෙන්නට බැරුණ උදවියට තමයි මම ලක්ෂායකට සමුර්ධිය දුන්නේ. පහුගිය රජය ජනසවිය සමුර්ධිය කරගෙන ඒක දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගෙන එකම කණ්ඩායමකට මාසික ගෙවීමක් ගෙවනවා වගේ මුදල් දීලා ඒ උදවිය ලබා දේශපාලනය තමන්ගේ වැඩ කටයුතු ටික කරගත්තා. ඉතින් මම මේක සති දෙකක් ඇතුළත මම ලක්ෂායෙන් ලක්ෂ 4 මාර්ගකට දීලා ඉවරයි. එතකොට ජූලි මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා මම මේ රටේ ඉන්න ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු හැම කෙනෙක්ම මම මෙම සමෘද්ධිය ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජය ගෙන ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක ආහාර ආරක්ෂණ දිනය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයකදී. ආරක්ෂණීය සෑම් අයකුගේම කාර්යභාරය කියන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. ආරක්ෂාකාරී අන්දමින් වගා කිරීම, ආහාර සුරක්ෂිතව තිබීම, ආරක්ෂිත බව පරීක්ෂා කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. ආහාර සුරක්ෂිතතා වෙබ් අඩවිය එළි දැක්වීමද සිදු වූයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් කළ විද්වතුන් ඇගීමද මෙහිදී සිදු වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රේසියා ෆෙන්සේ යන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට එක් වුණා. In Sri Lanka too, food safety is becoming a significant health challenge. Ensuring food safety has to start with production at the farm level. It is to address these complicated food safety issues. The Food Control Administration Unit of my ministry developed the Food Regulations 2019 Registration of Premises, which will come into effect from 1st January 2020. This regulation will ensure and allow food authorities identified under the Food Act to register food establishments meeting the minimum standards specified in the regulation. The new regulation, we believe, will make a landmark difference in food safety in Sri Lanka and will ensure that food served to consumers adequately satisfies safety requirements. The program hopes to bring a wider spectrum of food producers and manufacturers. We also strongly believe that there is an urgent need to revise the present labeling and advertising regulations, as we have noted many violations and food manufacturers engaged in unethical marketing practices, some even targeting children. So we have a long shopping list when it comes to mitigating and addressing food safety issues. යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ස්වකීය ජීවිතය කැප කළ පූජ්‍ය මදුලුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ ජාතික ශාසනික හා සමාජීය මෙහෙවර සීකිරීම උදෙසා ඉදි කළ ස්මාරකය විවෘත කිරීම හෙට පස්වරු 3ට සිදු කෙරෙනවා. පාර්ලිමේන්තුව අසල ජපන් මිත්‍රත්ව මාර්ගයට යාබදවයි මෙම ස්මාරකය ඉදි කර ඇත්තේ. සාධාරණ සමාජයක අපේක්ෂාව ලෙසින් එම ස්මාරකය නම් කර තිබෙනවා. විවෘත කිරීමේ උත්සවයට කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය ඉතේපාණී ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති එමතුරුන් සහභාගී වීමට නියමිතයි. හෙට දිනය ඉතාම සුවිශේෂ දිනයක්. අපේ අපවත් වී වදාළ මාදුලාවේ සෝභිත හාමුදුරුවන්ගේ පිළිරුව විවෘත කරන දිනයයි. ඒ පිළිරුව සහිත ස්මාරකය නිර්මාණය කරලා තියෙන සුවිශේෂත්වයක් ඇතුව සෝභිත හාමුදුරුවන්ට මේ රටේ ජනතාව ආදරෙයි.
උන්වහන්සේක ප්‍රතිමා විවෘත කරන මේ අවස්ථාවට කාය සාක්ෂි වශයෙන් නොපැමිණියත් හැමදෙනාම සිතින් සෝවිතාම්ද්‍රුවන්ගේ අපමණ ගුණ සිහිපත් කරන හැටියට බොහොම කාරුණිකව මතක් කරනවා සහජීවනයත් මිත්‍රත්වයත් සමගියත් තිබේ නම් පමණක් මහජන ආරක්ෂාව තහවුරු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා රට හමුවේ තබන ජනතා විමුක්ති පෙරමුණ විශේෂ යෝජනා මාලාව එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ ඒ යුද්ධෙන් අපේ රට ජනතාව වරු 30ක් බැට කෑවා අපට ඇතිවෙච්ච විනාශ හානිය මිල කරන්න බෑ ඒක අමතක කරලා යන්තම් විසඳ ගමන් කරමින් ඉන්න වෙලාව තමයි මේ නැවතත් ඉස්ලාම් උමතු අන්තවාදී කණ්ඩායම විසින් මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ කරලා ලැබුණා සහජීවනයක් මිත්‍රත්වයක් සමගියක් තිබ්බොතින් විතරයි මහජන ආරක්ෂාව තහවුරු අපි දැක්කේ මොකක්ද ආණ්ඩුවත් විශේෂයෙන්ම ගත්තු මෛත්‍රී පක්ෂ කණ්ඩායම දිගටම මේ ජාතික ආරක්ෂාවගෙන සංකල්පෙ උඩින් මතුරමින් ඒක තොරම්බල් කරමින් ඒක තමන්ගේ ඡන්ද ව්‍යාපෘතියක් සඳහා දාගෙනම සඳහා පාවිච්චි කරගන්න වෙන අනිත් පැත්තෙන් ඒකට හානි කරන ජාතිවාදී අවශ්‍යම මේ පැත්තෙන් කරගෙන ගියා මේ වෙන්න බෑ දෙක එකක් නමකට තියෙනවාකම තියෙන්නේ දැන් තියෙන මොකද්ද හොඳ මත යට ගිහිල්ලා වැරදි මතයක් උඩට ඇවිල්ලා ඇත්ත කතා කරන්න බයයි ඇත්ත කතා කරන්න බයයි මිනිස්සු මොකද ඇත්ත කතා කරොත් එහෙම තමන්ටත් එන්න පුළුවන් ප්‍රහාරයක් කියලා විශ්වාස කරනවා නමුත් අපි හිතනවා අමාරුවෙන් හරි ඇත්ත කතා කළ යුතු තියෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිදු වූ ආර්ථික හානිය තක්සේරු කිරීමට සමීක්ෂණයක් පැවැත්වෙනවා. ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවයි එම සමීක්ෂණය පවත්වන්නේ. අදාළ සමීක්ෂණය දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට නියමිතයි. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට එම වසරේ මැයි 31 වනදා දක්වා සහ මෙම වසරේ ජනවාරි සිට මැයි 31 වනදා දක්වා වන කාලයන් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සමීක්ෂණය සිදු කරනවා. එම මාසවල සේවය කළ සේවක සංඛ්‍යාව සහ දල ආදායම මෙහිදී සුවා බැලීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ ආයතන, රථවාහන, ගුණනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර පිළිබඳවද තොරතුරු ලබා ගැනෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත් වෙළඳ හා සේවා ආයතන, මගී ප්‍රවාහන, භාණ්ඩ ප්‍රවාහන, පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත සහ දීවර කටයුතු ආදී පිළිබඳවද මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කරනු ඇත. අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා රාජාංගනීය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සැකකරුවන් 8 දිනකු ලබන මාස 8 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තමුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදේශානි මහත්මිය නියෝග කළා. එක්දහස් නවසිය අනු නවේ වසරේදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙක වූ ආනන්ද වේරකුඩ මහතාගේ නිවසට අත්බෝම්බයකින් පහර දී දේපළ රැසකට බරපතල අනර්ථයක් සිදු කිරීමේ වරදටයි මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ. අනුරාධපුර නගරාධිපතිවරයා සහ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මුදල් කාරක සභා සඳහා රැගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. පරීක්ෂණ කඩිනම් කොට නීතිපති උපදෙස් දින 14ක් තුර ලබා ගන්නා ලෙසයි තඹුත්තේගම මූලස්ථාන පොලිසියට නියෝග කෙරුණේ. තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිතුමා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසilla පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාස 31 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙස සහ තර්කානුකූලව සලකා බැලිය යුතු බැවින් එය ලබන මාස 31 වනදා සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. පෙත්සමට එරෙහිව ජනාධිපති ලේකම්වරයා දියුරුම් ප්‍රකාශයක් මගින් විරෝධතා ගොනු කළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. සිය පෙත්සම තුලින් පොලිස්පතිවරයා පවසා සිටින්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සඳහා තමන්ට ආරාධනා ලැබී නොමැති බවයි. තමන් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද පොලිස්පතිවරයා පවසා සිටියා. පාස්කු විරිදා ප්‍රහාරයට සම්බන්ධයයි සැකපිට අත්අඩංගුවටගත් වැල්ලම්පිටිය තඹකම්හල් සේවකයන් අතරින් දසවන සැකකරු ලබන 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. බෝම්බ පිපිරීම් වලට සම්බන්ධයයි සැකපිට අත්අඩංගුවටගෙන අපමත මුදා හැර සිටි තඹකම්හල් සේවකයන් 9 දෙනාද මේට පෙර දින අධිකරණයේ පෙනී සිටියා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වන බවත් පොලිසිය කියා සිටියා.
තරුණයන් 11 දිනක අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදාවේ සුළු නිලධාරි උදේ කුමාර යන අය අපමත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. අදාළ සුළු නිලධාරියා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බහර දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එසේම සෑම මාසකම අවසන් ඉරු දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියෝග කෙරුණා. සිද්ධියට අදාළ විමර්ශන ලබන මාස 3 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දැනුම් දුන්නේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයන් 3 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩු තුනක් කොළඹ දිසා අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ හා සුහද සේවක සංගමේ සභාපතිවරුන්ට එරෙහිව අමාත්‍යවරයා අපහස නඩු ගොනු කර තිබෙනවා. අදාළ නඩු ඔක්තෝබර් මාස 9 වනදා විභාගයට ගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය නියෝග කළේ. අමාත්‍යවරයා විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන 500 බැගින් වූ වන්දි ඉල්ලා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ සිය සුමියුරු හඬින් සුවහසක් රසිකයන් අමන්දානන්තයට පත් කළ අභාප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි. ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේදී ඊයේ පස්වරුවේ අභාප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු සහ ගායන ශිල්පියෙකු වූ සිසිර සිනාරත්න මහතාගේ ආදරණීය බිරිඳ වූ ඇය තිදරු මවක් තිබෙනවා. ඒ මහත්මියගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක මෙවන විට තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරස්වති මණ්ඩපයෙන් ළමා ගායිකාවක ලෙස ඇය ක්ෂේත්‍රයට පිවිසියේ ඉන්ද්‍රාණී විජේබණ්ඩාර නමින්. ඉන්පසුව සිසිර සිනාරත්නයන් සමග විවාහ වීමෙන් අනතුරුව ඉන්ද්‍රාණී සිනාරත්න ලෙස භාවිත කළ ඇය එදා මෙදාතුර ගැයූ ගීත සංඛ්‍යාව සිය ගණනක්. ඒ සියලු ගීත බෙහෙවින් ජනප්‍රිය වීමද විශේෂත්වයක්. රේඛාව, හඳපාන, සුදුසඳේ කළුවලා ඇතුළු චිත්‍රපට රසක පසුබිම් ගායනයටද ඇය එක් වුණා. රතුපාට මල් මට තාම මතකයි. වෙසක් කැකුළු අතු අගහිඳ නටන විලාසේ සුදුසඳ එළියේ හොඳ හොඳ ළමයින් අපි වාගේ වැනි ගීත මෙන්ම ඇය සිය ස්වාමියා සමග ගැයූ ගයා ගීතයන් ගමේ ආදරේ මම ආදරේ හඳපානේ මල් පිපුණා වැනි ගීතද රසිකයන් ඉමහත් සෙනෙහසින් වැළඳගත්තා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශ දුම්වැටි කාටන් 483ක් කඩුනායක රේකුව අත්අඩංගුවට ගත්තා. ඒවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 48 ඉක්මවනවා. දුබයි සිට මෙරට වෙත පැමිණි මගීන් 4 දෙනෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි සුවගෙන තිබෙනවා. පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ ගමන් මළුවල තිබී සුවගත් මෙම දුම්වැටිවල වටිනාකම රුපියල් 48,30,000ක්. සැකකරුවන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රේගුව ප්‍රකාශ කළේ. කොළඹ සිට මඩකලපු බලා දහවණය වූ රාත්‍රී සීකුරුගාමී දුම්රියක ගැටීමෙන් වන අලි මවක මිය ගියා. ඉන් ඇගේ පැටවා බරපතල තුවාල ලැබුවා. දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙම සත්වයන් දුම්රිය ගැටී ඇත්තේ. වනාලි මවගේ වයස අවුරුදු 15ක් පමණ වන අතර පැටවාගේ වයස අවුරුදු 1.5ක් පමණ වන බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ. වනාලි පැටවාට ප්‍රතිකාර ලබා දීම ගිරිතලයේ වනජීවි පශු වෛද්‍ය රෝහලේදී සිදු කෙරෙනවා. නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඒ ත්‍රිකුණාමලය, බැක්බේ සහ උප්පාර මූර්ති තෙරවලදී ඩිංගි යාත්‍රා 5ක්, තහනම් දිහවර දැල් 3ක් සහ මත් සේන කිලෝග්‍රෑම් 780ක්ද හමුදා බහරයට ගැනුණා. අජින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk